විශේෂෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ෝක බැංකුව අපි මේ දිලිදු ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම වධනය යමුකිරීම සහි වැදගත්කව පෙන්නල දුන්නා එතන ඔවුන් අපිට ප්‍රකාශකරේ උද්ධමනය ආර්ථිකය පසුබෑමත එෙක ද්මනය හෙළයන හින්දා මේ දිලින්දුු ප්‍රජාව ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවලක් අනුගමනය කිරීම වැදගත් කියෙන කාරණ ට හේතුව අපේ රටේ කරපු සමීක්ෂණ අනුවත් අපි දැක්කා පසුගේ විගෙන කාදිපතිල ප්‍රතිවරයා විසින් පාලිමෙන්තුුව කමිටුවේ කරපු ප්‍රකාශය අනුවත් සියයට තිහයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අපෙලටේ සමාජ ප්‍රතිලාබ සුදුස්සු අයට වඩ නොුසුල්සු අයට යනවා කියන මතයක් තියෙන. අපි සමාජය තුළට ගිහාම මේ සමාජය අද කතාගරන කාරණයට වඩා හත් පසින්ම ප්‍රතිවවිරුද්ධ කතාාවක් තමයි මීට පෙරකිල්ව. ගැන සුදුසු අයට සමාජ සුභසාධන ප්‍රතිලාබ දිලින්ඳවායට සමාජ සුභසාධන ප්‍රතිලාබ ලබාගැනීමට තියෙන පහසුතාාව.ඒ සමුෘදී දීීමනාව වෙන්න පොළුවන් අනිකුද්දීමමනාාව වෙන්න පුළුව. එතකො එක තැනක දිීීමමකක්කරි හේතු අක්කින්ද ඇතුළත්ව වන පුද්ගලයා. එතනින් සවිබල ගැන්වීම සිදුකල්ලලා ඉවත්වීම වෙනුවට. සදාකල් එතන රදිී සිටීමේ ක්‍රමවේදයක් තමයි පෙරටේ අනුගමනය කෙරුණේ. ඒ අනුව අපි තෝරාගැනීම සිදුකිරීමේ ක්‍රියාවලිය. දෙවාස්තෙක අක විසිහතර දරණ සුභසාධක ප්‍රතිලාභ පනත ප්‍රකාරව තමයි සිදුකරේ. මේ තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුකරද්දි අපිට අභියෝග රාශියක් කාව. එවගේම අපි පාර්ලිමේන්තුව තුළ රෙගුලාසි ක්‍රාත්ම කිරීමේදී ගැසට් නිවේදන සියල්ල පාලිමේන්තුරු ඉදිරිපත් කරලා අවසානේ රෙගුලාසි ක්‍රියාත්ම කරද්දී පක්ෂ විපක්ෂ බේදකින් තොරව නිවැරදිම කණ්ඩායමට සහනදාාර බෙදාදීම සිදුවීය යුතුයි කියන පොදු මතයට ඇවිල්ලා චන්ද විමසීමකින් තොරව මෙම රෙගුලාසි සම්ද කිරීම සිදු කර. එතනද අපි මතක් කරන් නෝනි මේ අංක විසිතුනයි බිඳුවයි දෙක ඇලෙරක් විසි තුුණ කියන ැසට්නිි ේදනය දෙදස් විසි දෙකේ දහයි විශ්ස මේ ගැසටනිිවේදනී මේ තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සියලු කරුණු අඩංගුවෙන අපි මේ ප්‍රසිද්ධියයට පත් කරා විශේෂයෙන්ම අපි ප්‍රධානමාන හයක් සල කළ එකනේ අධ්‍යාපනය සෞඛ්‍ය ආර්ථික මට්ටම ඉළඟට ඒ පුද්ගලයාගේ තිර වත්කම් පිළිබඳව ඒ පුද්ගලයාගේ නිවාසේ තත්ත්වය පිළිබඳව ඔහුගේ හෝ ඇගේ පවුලේ ජන විකාශනය පිළිබඳව සල කළ මේ මාන හය ප්‍රධාන දර්ශක විසි දෙකක් ඇටතේ පරීක්ෂා කරලා තමයි මේ තෝරා ගැනීම සිදු කල්ල තිය. මේ අපේ ප්‍රධා අවසාන තෝරා ගැනීම නෙවි.හෞර හරි මගින් ඇහුවොත්තොබොතුමාලා. කී දෙනෙක් නේවනකොට තෝර ගෙන තියෙනවද කියලා ඒකටට පිරතුලක් ක්‍රපා දෙන්න බෑ. එකට හේතුව අවසාන වශයෙන්ට කියන්න පුළුවන් වෙන්න තෝර ගැනීම පිළිබඳව මේ අවස්ථාවපි දීල දෙයනවා අභ්‍යාජනා ඉදිරිපත් කරන්න විරෝධතා ඉදිරිපත් කරන්න මේ අභාජනා සහ විරෝධතා සලකා බැලීමෙන් පස්සේ තමයි නිශ්චිතවම අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මේ ප්‍රතිලාබ ලබා ගැනීමට මේ සංඛ්‍යාව තෝර ගෙන තියෙනවා කියෙන කාරණෙ. එයිදා විශේෂයෙන්ම එල්ලවෙච්ච කරුණු කීපයක් පිළිබඳමෝ කැටියෙන් අවධානයමු කරනවා ්‍රධාන වශයෙන් වහුගඩු රෝගී දීමනාවලා බන එවාගේම වැඩි හිටි දීමනාවලා බන සහ අභාජි දීමනාවලා බන පුද්ගලයන්ගේ නාමලේකනය තාම ප්‍රසිද්ධයට පත් කරලනෑ. අපි මේ සතිය අවසාන විද්දී සුමසාධක ප්‍රතිලාබ මණ්ඩලය එම නාමලේකනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නව හින්දා තමන් මේ කියන දීමනාවක් ලබා ගැනීමට සුදුසු පුද්ගලයන්න. තමන්ගේ නම යම් කිසි තැන ප්‍රසිද්ධයට පත් වෙලා නැත්තං ඒ පිළි බඳව කළබල වෙන්නපා ඒ නාමලේකනය මේ සති්‍යාව සානවෙද්දිී අපි ප්‍රසිද්ධයට පත් කරනවා ඒ ප්‍රසිද්ධයට පත් කරද්දිී මෙතෙක් ලබාදීල තියෙන තොරතුර ැනීමේ අයතුුම් පත්‍ර කැඳවීමක් එක් කරපු තොරතුරුවල්ට අම තරව දැනට සමාජ සවිබල ගන්වීමේ අමාත්‍යන්සේ සතු තොරතුරු. සැලකිල්ලට අරගෙන මයි කටයුතු කරන්න ඊළඟට දෙවනි කාරණය තමයි බොහෝ අය මෙතන ප්‍රකාශයට පත්කරා මේ රජයේ නිලධාරීන් සම්බන්ධ නොකරගැනීම තුළ පැහැදිලි තෝරා ගැනීමක් නි්චිත කරගන්න බැරිුුණා කියලා මේ කාරණය දිහා බැලුව අපි විශේසයම ශේත්‍රය නිලධාරීන්ගේ වෘතිය සමිතිය එක්ක කිහිපසරයක් මේ පිළිබඳව සාච්චා කර ඒසාකච්ඡා කරාට ඒසාකච්ඡා තුළින් ඔවුන් මේ සමීක්ෂණයට සම්බන්ධපීමට එක කරගන්නිට බැරිවුුණවා. ඔවුන් සම්බන්ධයෙන් කොන්දේශයක් ඉදිරිපත් කර මේ අංක දෙදස් දෙක යංක විශ අතරදරන පනතේ. වගන්ති දෙකක් සංසෝධනය කිරීම අවශ්‍යතාවේ ඔුන් පෙන්නල ුණවා. ඒ වගන්ති දෙක සංසෝධනය කිරීමක් කරන්නේ නැත්ත මේ සමීක්ෂණයට සහයෝගය දැක්වීමට සහ සහභාගිවීම ඒ නිලධාරින් ප්‍රතික්ෂේප කර. ඒ අනුව රජියයට සිදුවනා අප රටේ ඩිස්ට්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශය ලේකම්වරුන්ගේ සහයෝගයේ මේ සඳහාරගෙන මේ සමීක්ෂණය කරන්න පුළුවන් විධමත් ක්‍රමවේදයකට මේ සමීක්ෂණය මේ ගැසට් පත්‍රය අනුව සහ පනතේ අනංගු කාරණ අනුව සිදු කරන්න. ඒ අනුව ස්වච්චාවෙන් කටයුතු කරන පිරිස් විසි හදදාහගේ සහයෝග අපි ලබාග. වෙන පුරා විසිහද්දාහගේ සහයෝගය ලබාගත්ත. ඊට අමතරව අපි ෘතිය සමිති විසින් මේ සමීක්ෂණය කිරීම ප්‍රතික්ෂයප කළත්. පාලොස්දාහකට වඩා වැඩි දැනට රාජසේවේ ඉන්න නිලධාරීන් ඒ සඳහා සහයෝගය දැක්වා. ඒ අනුව තමයි මේ සමීක්ෂණය අපි සිදුකරේ එවගේම මේක අවසාන ලේඛනය නෙවෙයි. අපි පළවෙනි වාරිකය ලබාද දෙෙන්න්න ඉස්සල්ලා මේ ප්‍රසිද්ධකිරීම කරේ අපි පාර්ලිමේන්තු එක්කිව්වා. අපි ප්‍රසිද්ධ කිරීම සිදු කරනවා ප්‍රසිද්ධකිරීමෙන් පස්සේ අභියායචනා සහ විරෝජතාවලට අවකාශය ලබා දෙනවා කියලා. සමිච්ෂණය කරලා පලවෙනි වරට තේරිච්ච කණ්ඩායම. සුදුසුදු නුසුසුසකේ ල අපිට තීන්දු කරන්න වෙන්නේ අභ්‍යාචනා සහ විරෝජතා සල කළ බලලා. ඒ අනුව මේ අවසාන ලේකනයන නොවේ ඉතාම පැදිලි වගකීමෙන් ප්‍රකාශ කරන්න ඕොනි. අපිට අවසාන ේනය ලබා දෙන්න පුළුවන් වෙන්න අපි බලාපොරොත් වනේ විසිවනිදාාසිට තිස්වනිදාදක්වා මේ විරෝජතා සහ භාචතනා සඳහා කාලය ලබා දෙන්න. නමුත් ඊ ඉල්ලීමක් තිබා ඉටවට කාලේ දීර්ග කරන්න කියලා යනෝ දින කහිපයක් අපි මේ වෙන පොට දීර්ග කල්ල තිනෙන ඉහිදංම් ඉතාම ගෞරවෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ. හැකි ඉක්ින් ඔබේ නම සුදුසුකම් ලබලත් ප්‍රසිද්ධියයට පත් වෙලා නැත්තං කරුණා කරලා හැකි ඉක්මනින් ප්‍රාදේශය ලේකම් කාර්යාලයට ඔබේ අභ්‍යාචනාව බාරද. එබගේම නුසුදුසු කෙනෙක් සම්බන්ධයෙන් ප්‍රශයක් තිය නොවන ඊට විරෝධතාවයකුත් ප්‍රකාශ කරන්න කටයුතු කරන්න ඒකෙදී අපි ජනතාව තුළින් ඇතිවෙච්ච අදහස් කිහිපයක් තේරුහරගෙන කටයුතු කර අභාචනාශා විරෝධතා ඉදිරිපාත් කරන්න මුනින්ම තිබ්බේ මාර්ගාත ක්‍රමයට පමණයි හොද මේ කිවවාර් කෝඩ් එකක් දීල තමයි මේ සමික්ෂණය කරේ ඒ අනුව මාර්ගාත ක්‍රමයට පමණයි අපි අවකාශය ලබාදුන්න. එයින්න එතනින් අපි වෙනස් කරලා යම් අභියායචනයක් හෝවිරෝධතාවයක් පෞද්ගලිකවම ප්‍රදේශලයේකම් කාර්යාලයට ලබා දෙන්න අශ්‍ය පදෙ සියලු නිලධාරීන්ට ලබාදුන්න. ඉළඟෙට මුනින් විරෝජතාවය දක්වාදී අන්‍යතාවය සඳහන් කිරීම අවශ්‍යෝන. එතකොට අපිට සමරයකිවා අන්‍යතාවේ ප්‍රකාශ කරලා තවුරුරලා විරෝජතාාව දැක්වීමේදී ය සමාජී අර්මුදයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. එහින්ද අපි මේ වන විට අනං්‍යතාවය තහුරු කරගන්නේ කරන්නේ නැත්තුව. මන්ගේ රෝධතාවය ලබා දෙන්න කටයුතු කරලා තියෙන. ලබා දෙන්න අවශ්‍ය ප භාරගන්න අවශ්‍ය උපදෙෂ්ටික ලබාීල තියෙනවා. ඒ අනුව මේ විරෝධතාවේ තුළ අඩංගු කරුණු යම්යම් කරුණු තියෙනෙ ඇමයා නුසුස්ස කටිටඇයි මේ කෙනාව දකින්න කියලා එත් කරුණු මත පදනං වෙලා විමර්ශනය කිරීමට අවශ්‍ය උපදෙෂ්ටික ලබාදීලා තියෙනවා. ඉළඟට තව ඇතිවෙච්ච ගැටළුවක් තමයි මේ සමහර අය විශ්වාස කරා. එම ගෘහඒක මකද ගෘහ ඒක හෝ පවුල් මත පදනං වෙලා තමයි කටයුතු කරන්නේ. එක ගෘහය ගෘහ ඒකක පවුල් කීපයක් ජීවත්වෙනවාන. මොහද ඇතිවෙලා තියෙන තත්ත්වය කිය මේක පවුල් පදනම් කරගෙන තමයි සිදු කල තියන්නේ ගෘහ ඒක තුළ දීවත්වට පවුල් සංඛ්‍යාව දෙකත් එහමනත් තුනක් හැටියට අයිදුම් පත්‍රයේ යොමු කරල තියෙනවනං අනි වාරෙන්ම මේ සමීච්චනය සිදු වෙලා තියෙන්නේ පවුල් ඒකගේ පදනම් කරගෙන. එයින්ද මේ ඇතිවෙච්ච යම්යම් පැහැදිලි කර ගැනීම අපි හිතුවා සිදුකොළොත් වැදගත්වයි කියලා එයනු අපි විශේෂෙන් නැවතත් ඉල්ලීමක් කරන්නේ කඩිනමින් ඔබේ අභියාර්චනය ඒම නැත්තම් විරෝජතාවය ඔබේ ප්‍රාදේශය ලේකම් කාර්යාලය වෙත යොමු කරන්න අවශ්‍ය වැඩ කටුතු කරන්න. මොකද තමන් තේරිලා නැත්තං විරෝජතා දක්වොලා තෝරා ගැනීමක් සිදු කරන්න බෑ. තෝරා ගැනේ එක්කම ක්‍රමබේදේ තමයි අභ්‍යාචනය ඉදිරිපාත් කරලා මේ ගැසට්නිි මේේදනය අඩංගු අරමම කියපු මාන හය සහ දර්ශක විසි දෙක හර හා නැවත සමීක්ෂණයක් කරලා ඔබ සුදු සුද නැද්ද කියලා තෝරා ගැනීමේ ඉඳ මේ පිටු පස්සේ දේශපාලන හස්සෙකුත් ක්‍රියාත්මක වෙනවා. සමහර නිලධාරීනුත් මේක පිටි පස්සේ ක්‍රියාත්මක වෙනවා හැබැයි අපි විශ්වාස කරනවා අපේ රටේ සැබෑ දිලින්දු ප්‍රජාව හඳුනා ගැනීම. ඊළඟට ඔවුන් දිලින්ඳුභාවෙන් මිදීමට අශ්‍ය වැඩ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. එයින්ද අශ්වසුම යෝජනා අස්සසුම ප්‍රතිලාභ ක්‍රමවේදය අපි රජයක් ඇැටියට විශ්වාස කරන්නේ යම් දුර්වලතාවයක් ඇති වෙලා තියෙනවා. යම් අඩු පාඩුවක් ඇති වෙලා තියෙනවන. තෝරා ගැනීමේද යම්. වෙනසක් ගැතිවෙලා තියෙනවා නම් ඒ නිවැරදි කිරීමට සුබසාදක ප්‍රතිලාබ මණ්ඩලය මේ වෙන කොටම අවශ්‍ය කටයුතු කල තියෙනවා. එහින්දා විරෝජතා උද්ඝෝෂණ දැක්වීම ඔබ සුබසාධක දීමනාවක් ලැබීමට සුදුසුකංල ලාබියෙක් බවට පත්වවෙන්නේනෑ. මේ නිසි ක්‍රමවේදය අනු ගමනය කරන්නක ඉතාම විනිවිධ භාවයක් තියෙන ක්‍රමවේදයක්. මේ විනිවිධ ක්‍රමවේදය, ඉස්සරහට අරගෙන අද්දී වර්ෂයක් පාස, යාාවත් කාලීනවීම සිදුවෙනවා. ඒ අනු අපි බලාපොරොත්තු වෙනවා අගෝස්ට මාසේ වෙද්දී ඊළඟවර්ශය සඳහා අයිදුුම්පත්්‍ර කැඳවා. ඒ අුම්පත්්‍රැඳ කැඳවීමත් ඒ විමර්සණය කිරීමේ වැඩ කටයුත් අවුරුද්දක් පාසාම සිදුවේ. වයහින්ද ඉතාම විනිවිධභාවයකින් ප්‍රතිලාවීන් තෝරාගැනීම සහ ඔවුන්ට අවශය රැකවරණය රජයවිසින් ලබාදීමට තු කර දේද ි බලාපොරොත්තු වෙනවා විේෂීම ජ පත්್ತ බද මේ ඳහා වවෙන්නු නිලධාරී පිරිිසක් ප්‍රාදිේශය ලේකම් කාරයාලවල හඳුනාගෙන ඒ අවශ්‍ය වැඩ කටයතු කරන්න ජ ාීර තින යනුවකරු ග්‍රමාත්්‍යතුම රාජ පරිපාල මත්‍යන්සේ ඒ සඳහා මැදිහත් වෙලා. දල මත්‍යන්සේ හැටියට අපි අවශ්‍ය සහෝගේ ුන්ට ලබා දෙනව යනුව ඉදිරියේ දී මේ යාවත් කාලීනවීම සිදුවේ දිහ පර්ශයක් පාස ඒ සඳහාම වෙන්වූ නිලධාරීන් කහිප දෙනෙක් හඳුනාගෙන ප්‍රාදේශ ක කාර්යාල වෙත රොමුකරන්නපි කටීතු කරනවා. එ වගේම විශේෂ ස්තූතියක් මම මේ අවස්ථාවේ මේරටේ ිස්ට්‍රික්් ේකම්වරු ජිසාපතිවරු සහ ප්‍රාදේශය ලේකම්වරුන්ට ලබා දෙන්න කැමති මුොද ඔවන් අභියෝ රාශිියක මුහුණදුව. විවිධෘතිය සමිති මේ වැඩ කටයුත්තෙන් ඉවත් වෙලා ඉදිද්දී. එවගේම මේරටේ ආර්ථිකය සාමාන්‍යතත්වට ගේන ප්‍රශසංස් කරන සිදුකරන අවස්ථාවේ. සියලුදනාට විනිවිධභාවයකින් යුද් දිළුදු ප්‍රජාව හඳුරගෙන වැඩි වර වැඩි පහසුකං ලබා දෙන්න කටයුතු කරද්දි ඔවුන් ලබාදීපු දදායකත්. ඒ සබන්ධය විේෂ ස්ූතියක් දිිස්ටික් ල එකම් බරුදු සහ ප්‍රදේශලයකවරුන්ට පුද කරන්න කැමති. ඒවගේම අපිට පේනෝමේ වෙන කොට. අර දේශපාලන හස්තේ ක්‍රියාත්මක නොවන අවස්ථාවන් වලදී ජනතාව ඔවුන් සම් ඔන්ගේ විල දුද්ගැන විල්ල ප්‍රාදශලේකම් කාරයයාලයට දැන් ඉදිරිත් කරන්න පට අරගැති නොයි ඒ සඳහා මේ දින ගත්තොත් එහෙම. ෝනෑම ප්‍රදේශයලේකම් කාර්යාලයකට යන්න. මේ අස්වසුම සුභසාධක ප්‍රතිලාබෙන් තෝරා ගැනීමට තමයි සියලු ප්‍රාදේශලේකම්වරුන් සහ. ඒ කාර්යාලය නිලධාරීන් ප්‍රමුකතාවේ ලබාදීල අද කටයුතු කරන නෙහින්දම් මෙය ක්‍රියත්ම කරන්න සියලු දෙනාම සයෝගෙ ලබා දෙන්න කියෙන ඉල්ලිම තම ඉතාම ෞරුවෙන් කරන්න. ඒෂන්ුරවා .telල්ේ.